Da sapeva madre ne dove pote de ka shene punchi oya la vitama madre nga pe pante piligano ala da se mo bas vishe osse tamai api pante idiyata karagena yan mali masalle wen mak liyena ma api api liyena palaweni wacana ya kurulu kurulu balana kurulu harida kiyala kurulu ලිව්වා හරිද ලිව්වා හරිද ආය බලන්න හරි දෙවෙනි වචනේ මැදුර 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 ඊළඟ වචනේ ටිකක් අමාරුයි ප්‍රවේශය ප්‍රවේශය මතක් කරන්න හොඳට ලියන්න ප්‍රවේශය හරි ඊළඟ වචනේ කඳු කඳු අකුරු දෙකයි හරිනේ සිලිවා හරිද කඳු ඊළඟ වචනේ නෙළුම් 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 හරි ඊළඟ වචනේ එළවලු 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 හරි එළවලු ඊළඟ වචනේ වලාකුළු 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 ඊළඟ වචනේ බබලනවා 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 ඊළඟට දිදුලනවා 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 ඊළඟ වචනේ දිදුලනවා ලිව්වා නම් අත ඔස්සන්න අත ඔස්සල ලියලා ඉවර බව පවසන්න හරි දිදුලනවා හරිනේ හරි ඊළඟ වචනේ වාර්තාව 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 හරි ඔන්න වචන 10ම අපි ලිව්වා ලිව්වා දැන් බලමුද හරිද කියලා බලමුද ආ හරි බල පළවෙනිටම ලිව්වේ පුරුළු මතක් කරන්න කු කියද්දි හ නෝන බඳ කු කරන්න අපි දානවා උ ශබ්දෙට කෙටි වපාපිල්ල දැන් මට කලින් කියන්න ඕන කේටි වපාපිල්ල ඊළඟ රු රු කියද්දී ඔන්න ර රූල පිරෙන්න බෝලයන්ට ඔන්න උනේ පාගයා ගියා උ ශබ්දෙට අපි දානවා කේටි ඇද පාපිල්ල කෝ කියන්න ඕන කේටි ඇද පාපිල්ල ලු ලු කියද්දී දන්ත ජෙල අකුර චුට්ටක් පහලින් අරගෙන ආපහු උඩට ඇවිල්ලා ඌ ශබ්දෙට අපි දානවා කෙටි කොන් පාපිල්ල ඔන්න කෙටි පාපිල්ල ජාන තුනම තිබ්බා මෙතන දැක්කද කෙටි වක් කෙටි ඇද කෙටි කොන්
කෙටි පාපෙල වර්ග තුනම තිබුණා. හරි. එකයි දෙකයි තුනයි කියලා ආවා මෙන්න. තුන්වෙනි රෝලෙන් ලියනවා මැදුර. මෑ. මෑ කියද්දිම අකුරට රෝලෙන් භාගයක් යනවා. ඇ ශබ්දෙට අපි දානවා. කෙටි ඇද පිල්ල නැත්තම් ඔය ඇද පිල්ල කියන්නේ මම මතක කරන්නේ ඇදය කියලා මතක තියාගන්න. කෙටි ඇදය. හරි. නැත්තම් ඔයාලා කෙටි ඇල පිල්ල කියලා එකක් හදාගන්න. කෙටි ඇල පිල්ල කියලා ළමයි ලියන උත්තර ලියද. කෙටි ඇදය කියලා මතක තියාගත්තම ඇද ඇදයක් නෙවෙයි මේක ඇදයිනි. ආ ඇදය කියලා මතක තියාගන්න. හරි. දු දු කියද්දි ද අකුරට උ ශබ්දය. ද වාගෙන් නවත්තලා පහරුලෙන් වාගයක් ගේනවා. මොකද්ද? කෙටි පොන් පාපිල්ල. කෙටි පොන් පාපිල්ල මැදු ර. ද අපි දන්නවා බෝලෙ අරන් බෝල පිරෙන්න නගිනව ඇද වෙලා උඩට. හරි. මැදුර. බලන්න මේ වචන දෙකම හරි ගියා යට ඔසන්න. වචන දෙකම මගේ හරි. මෙන්න බලන්න. හරිද? හා හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ වචනෙට. ප්‍රවේශය. ප්‍රවේශය. ප්‍ර කියති අකුරට මොකක්ද එන්නේ? පවලට පස්සේ ර ඇවිල්ලානේ. හල් පයනට පස්සේ ර ඇවිල්ලා එන සබ්දාන මොකද්ද? රකාරාංශය. පහරුල භාවය. ප්‍ර වේ කියද්දි ඒ ශබ්දය එනවා කොම්බුව සහ හල් කිරීම. ව අකුරට එන්නේ රැහැන. ප්‍රවේශ ඔන ශයන්න තානුජෂ. ප්‍රවේශ ය ය පටන් ගන්න චුට්ටක් පහලින්. හැබැයි උඩින් පයින්කොට ඔළුව හප්පලා තමයි එන්න ඕන. ප්‍රවේශය. ඊළඟ වචනේ කඳු. කඳු නැගලා තියෙනවා. කා මධ්‍ය අක්ෂරයක් එන සරුවේ පිරෙන්න බිඳු න් ශබ්දයක් එක්ක ඇවිල්ලා තියෙන නිසා සංයකද සංයකද එන්නට ඕන. දැන් හිමීට කෑල්ලක් දාලා හරි දාගන්න එපා. වැරදුනා නම් වැරදි දාගන්න. හරිද? හරි. තවත් වචන දෙකක් ඉවරයි. ඊළඟට බලමු නෙළුම්. නෙළුම් මල් දැකලා තියෙනවා නේද? නෙළුම් මල් දැකලා තියෙනවානේ. හරි. අපි දැන් ලියන්න යන්නේ නෙළුම්. නේ ඒ ශබ්දය එනම් අපි දාන කොම්බුව රෝලෙන් තුනෙන් දෙකක. න දන්තජන රෝලේ පෙරෙන්න අන්ත්‍යක්ෂරයක්. මොනලූද? දන්තජලූ. අපි ඉස්සෙල්ලා කතා කරා කොහොමද ලියන්න කියලා. පහ රෝලෙන් භාගයක් කරකවන්නේ ඇල අකුර කෙටි පොන් පාපිල්ල දාන්න දෙන නිසා නෙළු ඔම්. ඔම් කියද්දිම අකුරට එනවා හල් කිරීම. එහෙනම් අපි දානවා රැහැන් උන්දුම්ෙන් භාගය නෙළුම්. හරි. ඊළඟ වචනේ එළවලු. ඒ ඒ මතකයිද? උඩ රූලෙන් භාගයක් යනවා. හැබැයි පහළට බලන්නේ නැහැ. ල මොන ලද? මූර්ධජ ල. පහළ රූලෙන් භාගයට එලා අපරූලට එන්න ඕන. ව උඩ රූලෙන් භාගයයි. මෙන්න බලන්න. මෙන්න බලන්න. අපි එකේ පාසලේ නම් ඉගෙන ගත්තා පුතේ. මේලු කද? මේලු මෝර්ධජ ලු නේද? හරි. ද
දැන් ඔන්න අමතක වෙලා ඇති කියලා හිතෙනවා මට ඔය අකුර පවලනේ කයර ලියලා තිබ්බලාමයි මෝර්ද ජල ලූ කරලා ඒක තමයි හරි සමහර අයට මතක තිබිලා තියෙනවා අපි අද මෙයාව ලියන්න ඉගෙන ගන්නවා පන්තියේ පාඩමේදී ලියන්න තිබෙන ගන්නවා එයා එන්නේ කොයි වගේ අවස්ථාවලද කියලා බලනවා හරි හොඳයි එහෙනම් ඔන්න එළවලු ඊළඟට බලාකුළු එළවලු වලම නේද ඒක වගේ නේද ඒ වගේමයි වචන බලාකුළු බලමු පාවෙලා පාවලා යන බලාකුළු ලියන්නේ කොහොමද කියලා වා උඩු වලේ භාගයයි ල දන්ත ජග පහන් වලින් භාගයක් කරලා උඩට ඇවිත් නතර වෙන්න ඕන ආ කියනවා එහෙනම් ඔන්න කට අරගෙන ඉන්නේ ල ආ කියලා ඇලපෙල රෝලෙන් තුනෙන් දෙකක් ගන්න ඕන හු ක අකුර දෙනවා කියලා කිව්වා ඌ ශබ්දෙ මම මොකද්ද පිළිලම කෙටි වම් පා පෙල්ල බලා කුල්ලු අවසාන ලුහු මූර්දජලෝ අවසානලෝ මූර්දජලෝ හරි හොඳයි අනේ නන්ද මං කිය අහනකොට ඔයාලට කියන්න පුළුවන් වචන දෙකක් මාත් ඉගෙන ගත්තා ලු යෙදෙන වචන කලින් එළවලු දැන් වලා හරි ඊළඟට බබලන බා බබලනවා බා දෙකයි දෙකයි තුනයි කියලා තුන්ගෙනි රූල එන්න ඕනා නැත්තම් ඩෝගල හැප්පෙනවා අකුරු බා උඩ රූලෙන් බාගයයි ආය බා උඩ රූලෙන් බාගයයි බබ ල ල මූර්ද ජන පහනලෙන් බාගයයි ල න න දන්තජ රෝල පෙරෙන්ඩ වා ග උඩන බලින් බාගයයි හට ඇරලා හෙන ආ කියන්න අපි ඇල පිළ දාන උලෙතන දෙකට බබලනවා හරිද 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 ළමයිනි හරිද හරි තව වචන දෙකක් තියෙනවනේ අපි වචන දෙකක් බලමු හදා ඊළඟ වචනේ දිදුලනවා දිදුලනවා දිලිසෙනවා කියන අදහස නේද පුතේ දිලිසෙනවා කියන්නේ දිදුලනවා හරි තමයි බලමු අපි දි ද අපරට ඊ ශබ්දය ද පහරුලෙන් භාගයයි ඊ ශබ්දක කේති ඉස් පෙල්ල උඩ රෝලෙන් භාගයයි දු ද අකුරට උ ශබ්දය එහෙනම් පහරෝලෙන් භාගයක් ගෙනවා කෙටි කොන් පාපිල්ල ල දිදුලනවා කියද්දිල දන්තජ වෙනවා බබලනවා කියද්දිල මූර්දජ වෙනවා දිදුලනවා බබලනවා දෙකම ඉතින් මේ නේද ලස්සන දෙයක් හැබැයි ඉතින් ලයන දෙක වෙනස් වෙනවා මොන වචනට මොන ලයන දෙන්නේ කියලා මතක තියාගන්න ඕන දිදුල න න දන්තජ වා ආයමත් ව උතුලේ පාගයයි ආ කරන්න ඕන නිසා අපි ඇලපිල දානවා දිදුල නැවා අන්තිම වචනේ අපි ලියලා බලමුද වාතා වා ඔන්න පටන් ගන්න ආ ශබ්දයෙන් එන ගැලපිල රෝලෙන් තුනේ දෙකක් අර් ර අර් කරනවා රෝලෙන් භාගය හල්පෙන් පටන් ගන්න ඕනේ උඩේ නා තා ඔන්න ත අල්ප ප්‍රාණ ත රෝල පෙරෙන්න එයා ආ වෙලා එන නිසා අපි අර පෙරල දා ආ ලෙන් තුනේ දෙකක් ව ව රෝලෙන් භාගය ඔන්න වචන 10 ලිව්වා හරිද බලන්න ඔක්කොම හරිනම් පණුවක් දාගන්න හරි ඔන්න එහෙනම්
අද අපි තව අලුත් අකුරු යාළුව 3 දෙනෙක් ඉගෙන ගන්නවා කියලා කිව්වා නේද? අකුරු යාළුව 3 දෙනෙක් සහ ඒ 3 දෙනා යෙදෙන වචන මොනවද කියලත් අපි අද හොයනවා. එතකොට අපි පළවෙනි වාරයට අදාළව සියලුම පිල්ලනොත් සියලුම අකුරු අවසන් කරපු ළමයි බවට පත් වෙනවා. පාට පාට තරු වැස්සක් වැහැලා අද නෙළුම් වැරදිලා නේද? ඔව් නෙළුම් කියද්දී දන්තජල මේක මල කියන අදහස සමාප්ත දන්තජල වෙන්නේ. දැන් ඔයාලා නෙළනවා කියලා සමහර වෙලාවට කියනවා මේ හොඳයි. නෙළනවා කියලා කියනවා පුතේ ඔය ගලවනවට උගුල්ලලා දානවට අන්න ඒ අදහසේදී මූර්ධ ජලෝ එනවා. හරි. නෙලනවා කියන අදහසේදී තමයි එන්නේ මූර්ධ ජලෝ. එතකන් අපි මල කියන අදහසේදී දන්තජ ල ලියන්න. කවුද කවුද මේ එන්නේ හොඳට බලන්න. මෙයාගේ නම දන්නා අය අත උස්සන්න. හා කවුද කියලා හයියෙන් කට ඇරලා කියන්න. මෝර්දජලා මෝර්දජලා නේද? හරි. එයාට අපි දානවා අද කෙටි පාපිල්ල. කෙටි පාපිල්ල කොහමද දාන්නේ? කෙටි පාපිල්ල වර්ග තුනක් තියෙනවා. මොනවද? කෙටි පාපිල්ල, කෙටි වස් පාපිල්ල, කෙටි ඇඳ පාපිල්ල. මොකක්ද එහෙනම් දාන්නේ? ආ බලන්න මේක දාලා බලමු. අහම දැකලා තියෙනවද? දැකලා තියෙනවද? නෑ. මෙහෙම දැකලා තියෙනවද බලන්න? තියෙනවද දැකලා? එහෙමත් නෑ. එහෙනම් මෙහෙම දැකලා තියෙනවද? ඔව් දැකලා තියෙනවා. හැබැයි එහෙම දැක්කහම ල උ ශබ්දේ නෙමෙයි එන්නේ ල නේද? අපිට ඕනේ උ ශබ්දය නේ. ලු 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 කොහොමද එහෙනම් අපි ලියලා බලන්නේ? අපි ලියලා බලන්නේ කොහමද? අනේ ඒක තමයි දන්නේ නෑනේ නේද? ආ දන්නේ නෑනේ. මේ දන්නවා මතක නෑ. මං කිව්වනේ අද අසාලේ වීමේදී මෙයාගෙන් තමයි අද අපි ඉගෙන ගන්න කියලා. මෙයා ගැන අපි අද ඉගෙන ගන්නවා කියලා නේද? ආරි ඔන්න පුතේ මේ පාපිලි වර්ග තුනේ එකක්වත් දාන්නේ නෑ. කෙටි කොන් පාපිල්ල, කෙටි වක් පාපිල්ල, කෙටි අද පාපිල්ල කියලා තුනේ එකක්වත් දාන්නේ නැතුව අපි අලුත් අකුරු යාළුවෙක් අරගෙන එනවා. හන්දර බලමු කොහොමද යා කියලා. මෝර්ද ජල අකුරට කෙටි පාපිල්ල ආවහම මෙන්න බලන්න හොඳට බලන්න. අලුත් අකුරක් මෙන්න බලන්න. ලු කියලා ලියන්නේ අපි මෙන්න මෙහෙමනේ. එකේ පන්තියෙත් අපි ඔය ලියලා බැලුවනේ නේද? එකේ පන්තියෙත් ලිව්වා, දෙකේ පන්තියෙත් ඉගෙන ගත්තා. හැබැයි ඉතින් මේවා අපිට අමතක වෙනවා. අලුත් අකුරු යාලුවෙකුට තමයි අඳුනගන්නේ අද අපි. ලු එහෙනම් යෙදෙන වචන මෝර්දජ ලු. හරි. මෙයා කවුද? මෝර්දජ ලු. මෝර්දජ ලු. මේවා ලියන්නේ කවුරුත් මේවා ලියන්නේ. අපි ඉගෙන ගන්න මුලින්ම පස්රෝලේ. හරි. පස්රෝලේ ලියන්න යන්න කලින් මට ඔයාලා දැන් මෙන්න මේ වගේ මෝර්දජ ලූ කියන අකුර දැකලා තියෙන තැන් වචන මොනවද කියලා මතක් කරගන්න බලන්න.
මෝර්දජලු මතක් කරන්න වචන වචන මතක් කරන්න වෙතුම් කියන්න වචන එකක් කියන්න එළවලු එළවලු කොටුවේ දළු කොළ කෑවහන් එළවලු අද අපි දීපෝ වචනයක් ඔන්න ලූ ආවා එළවලු හරි සනාය බලමු උළුවස්ස ඔළුවැස්සේ පොඩි ගෙයක් හදනවා නේද ඔළුවස්ස දැන් කොබලා ගේ හදන්නේ ඔළුවස්සනේ හරි සෙජාන් කියන්න තේජාන් අත ඔස්සලා තියෙන නිසා ඔන්න කියන්න දුන්නා ගන්න කෝ මයික් ඔන් කරන්න එහෙනම් හයියෙන් කෑ ගහනවා කියලා ඇහෙන්න මොකද එලවලු 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 කිව්වනේ කලින් වෙන මොකක්ද කියන්න බලන්න එලුවා එළුවා අන්න හරි එළුවා හඳයි ඔන්න එළුවා බොහොම හඳයි මිසදි මකුළුවා කකුළු එකයි එකයි අනිත් තවයට චාසක තියෙන දෙන්න ඕන මකුළුවා මකුළුවා හරි ඔනාදි කකුළුවා දම්සරණි මතක් කරගත්ත වචනය දම්සරණි මතක් කරගත්ත වචනය කකුළුවා තිසුලා තිසුලා කියන පබලු 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 දවසරනේ මොකෝ නිදි නැගිටින්න නැගිටින්න පබලු තාපොනේ බබලු කියලා ලියනවානේ ලු සෙහාරා ඇහෙන්නේ නැහැ මයිකෙක මොනව හරි වෙලා ලසිත මාළුවා මාළුවා දැන් ඔන්න තව අවස්ථාව ගන්න ඉන්න ළමයි බයේ ඉන්නද මං කියන වචන කියයිද මං කියන්නේ වචන කියයිද කියයිද කියලා බයේ ඇත්තනේ නිරලාදී තව තියෙනවා මුකුළු මොකොලෝ සෙනහ පපා මුකුළු පපා මොකොලු තව වචන තියෙනවා දිනාදි කකුළු කලු 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 තව තියෙනවා තව තියෙනවා සනායා නළුවා
නළුවා. වෙතු වලාකුළු. එක තම වලාකුළු. අපි අද නුවත එක්කන නේද? හරි හරි හොඳයි. යා ගොඩක් වචන කිව්වා ඔයාලා. එහෙනම් තව තියෙනවා ඉතින්. යාහා යාළුවා කියද්දි තේනවා. ඒ වගේ තව වචන ගොඩක් තියෙනවා, අපිට හොයාගන්න. දැන් අපි බලමු කොහොමද මේ යාළුවා අපි හරියටම නිවැරදිව ලියන්නේ කියලා. හරි, ෆස්ට් රෝල් පොතේ අපි ඒක ලියන්නේ ලු. හොඳට හැබැයි බලාගන්න ඕන, ඉස්සෙල්ලාම ලියන්නේ නැහැ, මුලින්ම බලාගෙන ඉන්න පුරුදු වෙන්න. අත් බැඳගන්න, මේ පැත්ත බලන්න, ඊට පස්සේ හොඳට බලා පස්සේ ලියන්න. හරි, ඔන්න පටන් ගන්න තැන බලන්න කියලා. නිල් රෝල් තුනක් තියෙනවානේ පුතේ, නිල් රෝල් තුනක් තියෙනවා, ලක් රෝල් දෙකක් තියෙනවා, මතකයිනේ නේද? නිල් රෝල් තුනේ ඔන්න පළවෙනි රෝල, දෙවෙනි නිල් රෝල, තුන්වෙනි නිල් රෝල තියෙනවා. හරි, නිල් රෝල් තුනේ දෙකයි තුනයි මැද, ලොකු නිල් රෝල මැද ඉඳන් අපි ඔන්න යනවා උඩට. පයින්නවා අපි එක පාරක්, පයින්නවා අපි තව පාරක්. ඊට පස්සේ මේන දිගේ එනවා ගෝලෙට කැරකිලා. තුන්වෙනි නිල් රෝල හැප්පෙනවා උඩ, රත රෝලට එනවා. ඊට පස්සේ අර ඒ අකුරේ වගේ චොට්ටක් පහළට ඇවිල්ලා අපහු උඩට බලනවා, උඩට නගිනවා. හරි, ඔන්න ලෙව්වලු, මෙන්න ලෙව්වලු. මේක තව චූටක් අපි ලං කරගන්න ඕනේ. අපි පටන් ගන්න පැත්තනි පොතේ, පටන් ගන්න පැත්ත. හරි, ආයෙමත් බලන්න. එක දෙක තුන, නියම රෝල් තුනේ දෙකයි තුනයි මැද්දෙ ඉඳන් අපි ඔන්න උඩට නාගෙනවා. මෙතන ගොඩාක් ඉස්සරහට පයින් එපා. හරි, මේක ගොඩාක් බෝල කරන්නත් එපා. චූටියට පොඩි බෝලයක් වගේ තමයි මේ, බඩ ලොකු කරන්නේ නැහැ, ගොඩක් ඇතර පයින් නැහැ. ඊට පස්සේ තව පාරක් පයින්වානේ. ඊට පස්සේ මෙතන ඔන්න හැපිලා මේක ළඟින් ඇවිල්ලා මෙතන ඉඳන් ආපහු හොර ඒ අකුරේ වගේ යන්න ඕනේ. පතරෝල දිගේ යන්නේ මෙන්න මේ චුට් ප්‍රමාණයක් විතරයි. චොට්ටක් පහළට එනවා, ආයෙත් උඩට නගිනවා. හරි, හද ඔන්න එහෙමනම් අපි දැන් අපේ පුංචි ළමයිනුත් එක්ක ලියමු. හරි, අපි දෙගොල්ලම එකතු වෙලා ලියමු. හරි, එන්න බලන්න, පැසල ගන්න. එක දෙක තුන, නිල් රෝල් තුන දිහා බලන්න. දෙක තුන ලොකු නිල් රෝල් මැද්ද ඉඳන් ඔන්න ගෝලෙට අපි යනවා. මෙන්න උඩට පළවෙනි නිල් රෝලට ගිහිල්ලා ඔන්න දෙවෙනි නිල් රෝලට ගන්නවා. ආය පයින පළවෙනි නිල් රෝලට, දෙවෙනි නිල් රෝලට, ඔන්න ගෝලෙට අපි කැරකිලා ඔන්න යනවා උඩ රතු රෝලට. චුට්ට පහල බලලා අපහු උඩට බලනවා. හරි, හොඳයි, එහෙනම් බලමුද. තනින්ම ලියන්න ට්‍රයි කරමුද. දැන් බෝලයක් හැම කරකුවද කොහෙදවා? කිච බෝලයක් හැම කරකුවද? නැහැ නේද, බෝල කරකුනේ නැහැ. ඔන්න උඩට නැගා, ඔන්න එකේ දෙකේ, එකේ දෙකේ, ඔන්න බෝලට කැරකිලා තුන්වෙනි රෝලට ආවා. උඩට 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 ගිහිල්ලා චූට්ට වත් රෝල දිගේ ඇවිල්ලා ඊට පස්සේ ඔන්න පහළට ඇවිල්ලා උඩට ආය බලනවා. මේක වක් කරගෙන එන්න එපා, පහලට පහලට වක් කරගෙන එන්නේ නැහැ. හරි, ආය තවසරයක් ලියමු. දෙවෙනි තුන්වෙනි රෝල් දෙක මැද්ද, නිල් රෝල් දෙක මැද්ද ඉඳන් ඔන්න ඔන්න නගිනවා, ඔන්න පනිනවා. මෙන්න ආය පනිනවා, ඔන්න බෝලට කැරකිලා එනවා. තුන්වෙනි නිල් රෝලට ඔන්න කැරකිලා යනවා ඒ අකුරේ වගේ.
අවසාන කරනවා. හරි. හඳ. අවසාන ටිකේ උඩට උඩට මේ රතු වලේ උඩට යවන්න එපා. සනාය මෙන්න මේ චුට්ට හදාගන්න. රතු වලේ උඩට පනින්නේ නැහැ. මේ අවසාන ටිකේ මෙන්න මෙහෙම මෙහෙම ටිකක් එනවා. පහළට පනින්න දෙක විතරයි. මෙන්න මෙහෙම චූටි කොටසක් එනවා. ආ රෝණ දිගේ පොඩි කොටසක් අරගෙන තමයි පහළට ඇවිල්ලා උඩට යන්නේ නැතුව උලක් වගේ හිටින්නේ නැහැ. මිසන් දිගේ පහලට බලලා දැන් ඔන්න පහලට බලන්න බෑ. පස්තූලේ මේම ගෝලෙට පහත හරවන්නේ මේම හරවලා ගන්න රතුලෙන් පහලට එන්නේ නෑ චුට්ටක්වත්. හරි, රතු රෝලෙන් පහලට පොඩ්ඩක්වත් යන්නේ නෑ. රතු රෝලේ තමයි නතර වෙන්නේ. රෝලේ උඩ කවුද? ඔනා දිගේ රූලෙන් පහල, රතු රූලෙන් පහල බලලා, රතු රූලෙන් පහල බලන්න එපා. රතු රූලෙන් චුට්ටක්වත් පහලට ගන්න. අනි සෙනාරගේ හරි වගේ මට පේනවා. නිපුණිගේ වැරදි අකුර. නිපුණි අකුර මුලින්ම ලියන්න ඕන. හරි බෙතුම් පුතේ, මේ කොටස ඈත වැඩි. පළවෙනි පටන් ගන්න කොටස අකුරට ඈත වැඩි. ඒක චුට්ටක් ලං කරන්න ඕන, ළඟට ගන්න ඕන. පටන් ගන්න සැලුණා. ගොඩාක් ලොකු රෝමක් නෙමෙයි මේම. චූටියට බෝලේ කරකවලා, හරි පොඩියට බෝලේ කරකවලා මෙතන ගොඩක් ඈතට පයින් දීපා. ළඟ පයින්, ආයෙමත් ළඟ පයින්. එතකොට මේක ළඟින් කරකවලා කරකවලා ගන්න පුළුවන්. දැක්කද? ඊට පස්සේ මෙන්න බලන්න, ඒ අකුර වගේ අපි මෙන්න මේ කොටස මේ බලන්න. මේ අපි මෙන්න මේ දෙවෙනි මෙන්න මෙහෙම එකක් කර කිව්වනේ පැන්නා නේද? අන්න ඒ ප්‍රමාණය තමයි රත්නවල දිගේ මෙන්න මේ කොටස යන්නේ. හරි, රත්නවල දිගේ යන්නේ මේ කෙලින් හරියට උඩ රත්නවල මේ කොටස විතරයි. එතනින්ම අපෝ පැල්ල අපෝ උඩ අතට හරවන්නේ. අත උඩ පැත්තට හරවා. එතකොට හරියට මෙනවා අකුර. හෝ දැන් මේ දිනාදිට මං කිව්වා නේද, මේ බලන්න පුතේ අහගන්න ලා ඔයාලා. දැන් දිනාදිගේ අකුර භාගය මේ හරිය ඉවර වෙලා. බෑ මෙන්න මේ කොටස අපි දෙවියන්ට පයින් මෙන්න මේ බෝලයක් වගේ හැදෙන කොටස කෙලින් තමයි මේ ගැට එන්න ඕනේ. හරි, ඒ ගැට එන්න ඕනේ. මේ අපි දෙවියන්ට අර පයින් මෙන්න මේ කොටස කෙලින් තමයි තියෙන්න ඕනේ. එතකොට ඒක මග නතර කරලා බෑ. හරි, දැන් ඔනාදිට මෙන්න මේක හදාගන්න. ඔනාදි රතුරුලෙන් නැවැත්තුවට පස්සේ රතුරුල දිගේ අපස්ස පස්සට යන්නේ නැහැ. ආපහු පස්සට යන්නේ නැහැ. මෙතනම පහළට පයින් මෙන්න මෙහෙම. මෙන්න මෙතන කුරුළු හොටක් වගේ, චූටි කුරුළු හොටක් වගේ මෙන්න මෙහෙම තියෙනවා. එතනම බොහොම චූට්ටයි. බොහොම චූට්ට, බොහොම චූට්ට තමයි පස්සට ඇදිලා එන්නේ. ඒක ගොඩාක් දිගට આવතින් එම අකුර හැඩේ වැරදි. හරි, සෙජාන්ගේ හරි වගේ පේනවා. හැබැයි ගැටේ උඩ ගැටේ චුට්ටක් ඒ අකුරේ ලිව්වනේ ගැටේ. ඒ වගේ හදාගන්න ගැට. පොතේ මේ අකුර මේ පස්සට අදින්න එපා. මෙන්න මෙතන පස්සට මේක රූල දිගේ අපව පස්සට ඇවිත් නෙමේ ගැටේ දාන්නේ. හරි, දිනාදි කරකවන්න තව රතු රෝල දිගේ තව මෙහෙම කරකවන්න අකුර. හරි, ඔන්න එහෙනම් පස් රෝල් පොතේ අපි මොර්දෙෂෙල්ලු ලිව්වා. හරි, ඊළඟට අපි යනවා අපේ තනි රෝල් පොතට. තනි රෝල් පොතට ගිහිල්ලා අපි ලියමු මොර්දෙෂෙල්ලු. හරි, ඔයාලට අමතක වෙනවා නම් මෙන්න ල අකුරේ මේ මේ විදිහටම ලියා ගන්න පුළුවන්. හොඳට බලා ගන්න කොහොමද ලියන්නේ කියලා. නූල මැද්දේ ඉඳන් උඩට ගියා බෝලෙට. ඔන්න තුනෙන් එකක් පැන්න පහලට, ආයතනෙන් එකක් පැන්න පහලට. මෙතන හැප්පිලා එනවා, මේක ළඟින් එනවා, පහලෙන් නූල ගෑවෙනවා.
කලින් වගේමයි මෙන්න කුඩු නූලෙන් භාගය මෙන්න මෙතන කෙනෙක් දැක්කද පහල බලන්න එතනින් නැවැත්තුවා පහලට වැක්කේරුණා අපෝ උරේ නැද්ද හරි දැක්කද පහළට බලන්නේ නැහැ ලු හරි පහළට බලාගන්න තව සැරයක් රෝලෙ වැද්ද ඉඳන් උඩට ගිහිල්ලා ඔන්න හැපුණා අර බෝලේ කලකවන ප්‍රමාණය පහළට ආවා ආයෙමත් ඒ වගේම ප්‍රමාණයක් පැන් හරි ඊට පස්සේ මෙන්න මෙතන වැද්දේ ගාවගෙන ඔන්න මෙයාගේ ළඟින් කැරකිලා ඔන්න ආවා පහළ රෝලෙ ගෑවුණා මෙන්න මෙතනින් ආවට පස්සේ මේ පැත්තට යන්න පැත්තට ගිහලා මෙතන චොට්ටක් එක ගානට දැක්කද මේ කොටස එක ගානට අරගන්න ගානට අරගෙන චුට්ට පහළට ඇවිල්ලා අපහුවට බලන්න චූටි ගැටයක් හරි ලු හන්න අපි එහෙනම් ආය ආය ලියමු ලු 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 කියලා හැබැයි අකුර කියලා දෙන විදිය තමයි ලියන්නේ හරි ඔන්න ලු අපේ අත හුරු වෙනකන් අපි කීප වතාවක් එහෙම ලියලා බලනවා හරි අපි පස්සෝල ගැටේ පුරුදුන විදියටමයි මෙතනදී ගැටේ ලියන්න ඕනේ හරි ලු හඳයි එහෙනම් ලියමු අපි මෝර් ද ජෙලෝ තනි රෝල් පොතේ කවද මඤ්ඤොක්ක කාලා තියෙන්නේ මඤ්ඤොක්ක කාලා තියෙන ළමයි කවුරුද පිපිඤ්ඤා පිපිඤ්ඤා කාලා තියෙන ළමයි කවුද ආ පිපිඤ්ඤා කාලා තියෙනවා හරි අත ඔසන්න පිපිඤ්ඤා කාලා තියෙන අය හරි ඊළඟට රතිඤ්ඤා පත්තු කරලා තියෙන අය රතිඤ්ඤා අම්මෝ නෑ නෑ රතිඤ්ඤා නම් පත්තු කරේ නෑ අපි බයයි නේද ආ ක තමයි හැබැයි දැන් ඔයාලට ඇහෙනවා පිපිඤ්ඤා රතිඤ්ඤා මඤ්ඤොක්කා කියදි ඤ ඤ ඤ කියලා ශබ්දයක් ඤ කියලා ශබ්දයක් ඇහෙනවා නේද පොතේ ඔව් ඉතින් එහෙමනම් බලන්නකො කොහොමද මේක ලියන්නේ කියලා මම ඔන ලේනා මඤ්ඤොක්කා මේ බලන්න මඤ්ඤොක්කා පිපිඤ්ඤා රතිඤ්ඤා දැන් අපේ සමහර ළමයි මට පේනවා ලියනවා තාම මම ලියන්න නේද කියලා දුන්නේ නැහැ අකුර කොහොමද ලියන්නේ එතකොට බලාගන්න තිස කොහොමද අකුර ලියන විදිය කියලා මඤ්ඤොක්කා පිපිඤ්ඤා රතිඤ්ඤා ඔයර පේනවා මෙන්න මේ වගේ අකුරක් මේ බලන්න ඤා 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 ශබ්දයේ සඳහා අපි ලියලා තියෙනවා කොහොමද ලියන්නේ කියලා එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගන්නයි යන්නේ පස් රෝලේ ලියලා බලමු ඤ ඤ ඤ ඤ ඤ ඤ ලියලා බලමු හරි හැබැයි තව වචන කිහිපයක් දැන් මම ඔයාලට දෙනවා බලන්න මේක තියෙන වචන ඥානය අනේ හොඳ ළමයි වගේ බලන්නකෝ අත් බැඳ ගන්නකෝ පෑන්සල් තියන්න පොත උඩි මං දැන් තාම මේ අකුර ලියන විදිය කියලා දුන්නේ නැහැ තිසුල තියන්න පෑන්සල පොත උඩින් ඒක තමයි දැන් ටීචර් නම කියනකන් ඉන්නේ පහේ මොනවා නෝටි ළමයි වෙන පෑන්සල තියන්න කියලා එක සැරයක් කිව්වාම ආය අල්ලන්න එපා සෙහාර තියන්නකෝ පෑන්සල පොත උඩින් ටීචර් දිහා බලා ගන්න
දැන් මේ වචන බලන්න පුතේ. ඔන්න බලන්න. කොහොමද අපි කියන්නේ? ඥානය. හද ඥානය. මේක බලන්නකෝ. ප්‍රඥාව. ප්‍රඥාව දැන් චෝටි වැඩක් වෙලා තියෙනවා බලන්න. ඤ ඥානය. ඤ ප්‍රඥාව. ඤ මඤ්ඤොක්ක. ඤ පිපිඤ්ඤා. ඤ රතිඤ්ඤා. එහෙනම් ඤයනුත් කීයක් තියෙනවා? දැන් අර මූර්ධජන දන්තජන තියෙනවා. මේක මූර්ධජ දන්තජ නැහැ. ඤ අකුරු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අපිට දෙකක් තියෙනවා. ඤ අකුරු. ඤ අකුරු දෙකක් තියෙනවා. බලන්නකො. ග අකුර වගේ පටන් ගන්න ලියන ඤ අකුරක් තියෙනවා. ක අකුර වගේ පටන් ගන්න ලියන ඤ අකුරක් තියෙනවා. දෙකේම අවසාන කරන්නේ ද අකුරේ නේද? ඔව්. එහෙනම් ඔන්න ඔයාලා ඉගෙනගෙන ඉන්නවට තියෙන්න ඕනා මේ අකුරු දෙකම ලියන්න. හරි. මුලින්ම අපි ලියමු මඤ්ඤොක්කා පිපිඤ්ඤා රතිඤ්ඤා කියලා දෙන ඤ අකුර. කයන්න බැරි දයන්න. කයනත් එක්ක තියෙන දයන්න. හරි. දැන් මේවා සංඥක අකුරු එහෙම නෙවෙයි. හරිද? දැන් සමහර ළමයි තමයි සංඥක අකුරු කියලා අර කොටසක් කෑල්ලක් එක්කනේ පටන් ගන්න. ලු අකුර සංඥක වෙන්න එපා නේද? මූර්ධජ ලු වලත් එහෙම කෑල්ල කියන්නේ පටන් ගත්ත. මේවා සංඥක අකුරු එහෙම නෙවෙයි. අදගෙන ගත්ත එක අකුරක්වත් සංඥක අකුරු වලට වැටෙන්නේ නැහැ. ඒකත් අපි හොඳට මතක තියාගමු. හරි. එහෙනම් ඔන්න මුලින් මම ලියනවා මඤ්ඤොක්කා පිපිඤ්ඤා රතිඤ්ඤා කියන දා පොණ්‍යවා කර හොඳට බලා ගන්න ඕනේ. ලියන්නේ කවුරුත් ළමයි. කවුරුත්ම ලියන්නේ. හරි. පටන් ගන්න ඕන හිතනවා වගේම හිතුවා හරි. ඤ පටන් ගන්න දෙවෙනි සහ තුන්වෙනි නිල් රූල් දෙක. 1 2 3 නිල් රූල් තුනේ 2 3 මැද්ද ඉඳන් වෙන්න උඩට නගිනවා. ඉතින් අපි බෝලය පොත් කරකවලා ගන්නවා. ආය පහල බලනවා. ආය පස්සට පනිනවා. දැන් අපි ලියන්නේ මොකද්ද? ක අකුරනේ. ඔන්න අපි ක අකුර වගේම ලියාගෙන ආවා. ඔන්න දෙවෙනි නිල් නූලට ආවට පස්සේ අපි අකුර මාරු කරනවා. ඔන්න එයා ඊට පස්සේ ද වෙලා තමයි අවසන් කරන්නේ. මැද්දෙන් හැප්පුණේ නැහැ නේද? මැද්දෙන් හැප්පුණාද? නැහැ. හරි. ආයසයෙන් බලවමු. දෙකේ තුනේ මැද්ද ඉඳන් ඔන්න උඩට නගිනවා. එකේ දෙකේ බෝලය පුත් කරකවලා ගන්නවා. ආය දෙකට පයින්නවා. අපි ක ක ලියනවා. හරි. ක අකුර ලියන්න දන්නවනේ ඔයාලා. ඔන්න දන්න විදියට ලියාගෙන යනවා. මෙතන චුට්ටක් පස්සට යන්න ඕන. මොකද නැත්තම් ඩෝන් ගාලා මේ පැත්තෙන් හැදෙනකොට හැප්පෙන්න පුළුවන්. හරි. ඔන්න ආවා. මෙන්න අවසන් කරා. හරි. ලේසි. හරි ලේසි. ලියලා බලමුද? පැන්සල උස්සන්නේ නැතුව ඔක්කොම ලියමු. මුළු අකුරම අවසන්කම් පැන්සල උස්සන්න බෑ. මතකයිනේ? මුළු අකුරම අවසන්කම් පැන්සල උස්සන්න බෑ. එහෙනම් පැන්සල ගන්න. මාත් එක්ක ලියමු. අපි දෙගොල්ලම එකතු කරලා ලියමු. දෙකේ තුනේ මැද ඉඳන් මෙන්න උඩට නගිනවා. ඒකේ අපි එකේ දෙකේ බෝලය අරගන්නවා. ආය එකෙන් පයින්නවා. ආය දෙකට ඇදෙනවා. දෙකෙන් ටිකක් පස්සට පැන අපි ක ක ලියනවා. දැන් ලියන්නේ ක අකුර පුතේ. ඔන්න පළවෙනි රූලට ආවා. දෙවෙනි රූලට වැස්සා. මෙතන චුට්ට පස්තර යන්න. මෙතන චුට්ට පස්තරේ තියාගන්න. ළඟම ඉන්න එපා. මෙතන චුට්ට මෙහෙම
පළවෙනි නිරූල දිගේ පොඩ්ඩක් ඈතට යන්න. හැබැයි මෙතනද මේ අද ලියන්න පටන් ගන්න ඕනනේ. එතනද ලස්සනට මේ දෙවෙනි නිරූල දිගේ ටිකක් දුර ඇවිල්ලා ඔන්න බෝලේ පලකවල අර ගන්නවා මේ කෙලින්ම. හරි. ඊට පස්සේ චුට්ටක් පස්සේ ගවිලා චුට්ටක් ඉස්සරහට හිටින්න නූල් දෙකේ මැද්දට හිටින්න ඔන්න ද අවසන් කරනවා. හරි. ලේසි අපි ලියලා බලමු. හොඳයි දැන් එහෙනම් අපි ලියනවා ඤ අකුර තනි රූලේ බලන්න බලන්න කො පැසලා තියන්න පොත උඩින් තියලා අත් දෙක බැඳ ගන්න මේ පැත්ත හැරෙන්න රදිනි දම් සිරුනි මිසෙන්දි කො හැරෙන්න මේ පැත්ත. හරි හොඳ ළමයි. ඔන රූල මැද්දේ ඉඳන් උඩට ගියා. රූලේ ඔන්න ගෝලයක් ගත්තා. ඔන්න පැන්නා පස්සට පැන්නා. ඊට පස්සේ කර්ලියන් අපි දන්නවනේ අන්න කර්ලියාගෙන යනවා. පළවෙනි රෝලෙන් පුතේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ අපි බෝලේ කරකවන්න අන්න ඒ ගාන නතර කරනවා. ඊට පස්සේ ඔන්න දැන් අපි ලියන්නේ ද පහල රෝලෙන් භාගයයි. ආපහු ඔන්න බෝල භාගයක් වෙන කරකවන රෝලේ හප්පන්න නැතුව අවසන් කරන්න ඕන. හරි. ආයෙමත් සැරයක් බලාගමු. නූල මැද්දේ ඉඳන් උඩට ගියා. උඩිය නූල හැපිලා ඔන්න ගෝලයක් ගත්තා. පස්සට පැනලා ඔන්න ක අකුර ලිව්වා. මේක චුට්ටක් පස්සට ගෙනියන්න. ගෝලේ හරකොන ප්‍රමාණයෙන් නතර කරන්න. ඊට පස්සේ ඔන්න හප්පන්න නැතුව ළඟින් යනවා. ද හරි හඳයි. එහෙනම් මේ වටේ අපි දෙගොල්ලම ලියමු. හරි. ඔන්න එහෙනම් කියන්න පැන්සල රෝල මැද්දේ නගින්න උඩට හරකවන්න ගෝලයක් පනින්න එළියට. හරි ගෝල ගෙලින් පස්සට පැන්නා. ඔන්න දෙපාරක් පැනලා පහල බලලා එතනින් චොට්ටක් පොතේ බෝලෙට බෝලෙටම යන්න පහලට. අපි බෝල හරකවන ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මතකයි නේද බෝල ගත්ත ප්‍රමාණය. හරි ඊට පස්සේ ළඟෙන් යනවා බෝල භාගයක් පහල රෝලෙන් භාගයක් ඔන්න අකුහෝ කරකවනවා ඉස්සරහට. හරි ඔන්න ඥා කබලන ලියපු ළමයි පොත් පෙන්නන්න. හරියට ලිව්වාද බලන්න. හරි දැන් මම ලූ වලින් පස්සෙ නම් පිටු ඉඩ තියන්න කිව්වා ලූ වල වචන ලියන්න. කොන අවතක වෙලාවා ගෙනේ තියන්න. කෝ අකුරට රූලෙන් භාගයක් උඩට උස්සලා ගන්න. හප්පන්න නැතුව මැද්දේ. හරි. ද අකුරක් පොතේ දැන් අපි ද ලියන්න අපි ඉගෙන ගන්න අකුරක්නේ. ද අකුර මෙන්න මෙතන නවත්තන්න නැහැ. දැන් ඔයාලා ලියන තියෙන අකුර මම මේ බලලා ඒ අකුරු වගේ මම ලියන්නේ මේ. මෙහෙම එනවනේ. ඊට පස්සේ මෙතෙන් දැගෙන මෙන්න මෙතන නවත්තන්න එපා. මේක බෝල භාගයක් වෙන්නම කරකවන්න ඕන. හරි. හොඳයි. එහෙමනම් තව ඥා අකුරක් තිබ්බනේ ගයන්නත් එක්කනේ ඥා අකුර. අපි දැන් ලියමු ඥානය ඥාතීන් ඥානපාල ඥානවති ප්‍රඥාව සංඥාව ඔන ඔය වගේ වචන වලදී කියන්නේ ගයන්නත් එක්ක තියෙන දයන්න එන ඥා අකුර. දැන් අපි කියන්න යන්නේ පස් රූල් පොතේ මෙන්න ගයන්නත් එක්ක බැඳලා තියෙන දයන්න ඤ. හරි. එහෙනම් අමාරු නෑ. අපි පැන්සල් කියන්න කො පොත උඩින් නැවත. පැන්සල අපි තියමු පොඩි වෙලාවකට. දැන් බලා ගන්න ඕන. බලා හිටින් නැත්නම් මොකද කරන්න වෙන්නේ නෑනේ නේද? ඉස්සල්ලාම හිට බලා ගන්න. අනුරට මතකයි සංජක ගර්ල් යන පටන් ගත්ත විදිහේ දැන් මේ සංජක අකුරක් නෙවෙයි අපි හැබැයි පටන් ගන්න යන්නේ මේ විදිහට. ඔන්න උඩට නගිනවා එකයි දෙකයි ඔන්න පැන්නා ආය ළඟින් කරකුණා. ඊට පස්සේ ඔන්න යනවා අනේ පැද්දට අර වගේ දෙවෙනි රෝලේ නවත්ත. ඊට පස්සේ අපි ලියන්නේ එතනින් එහා ලියන්නේ නැත රෝලේ නැත නැත රෝලේ වැදිලා ආපහු කියන අතර වෙන්නේ ඤ.
හරි ලේසි නේද? ලේසි හරි ගන්නකො පෑන්සල. එක දෙක තුන නිල රූල් තුන සමාදන් අපිට ප්‍රධාන වෙන්නේ ඒකේ මේ ලොකු නිල රූල් දෙකේ තුනේ මැද්දේදා අපි යනවා උඩට උඩට මෙන්න යනවා උඩට උඩට එකේ වදිනවා එකෙන් දෙකට ආනවා දෙකෙන් ඔන්න ආයේ කැරකිලා ළඟින් ගිහිල්ලා තුන්ගිරි නිල රූලට එනවා ඔන්න මැද්දේ හරවනවා අනිත් පැත්තට. දෙවෙනි රූලට ආවට පස්සේ නවත්තලා ලියන්නේ අපි ද අකුර. හරි මෙන්න ඤ හඳයි. ඔන්න මං කලින් ලියුවා සංඥාව ඥාති ඥානය ඥානපාල ඥානවති මේ තියන්නේ යෙදෙන වචන. ඥාති නමුත් තියෙනවා ඥාන පාල ඥාන දාස ඥාන වැති. හරි දැන් වචන කීපයකුත් අපි ලියාගා. ෆස්ට් රෝල් පොතේ විතරයි තාම වැඩි. හඳයි. ඔන්න එහෙනම් අපේ ළමයි ඤ ලිව්වා. දැන් මේ බලන්න දෙවෙනි රූලේ මේ රූල දිගේ කෙලින් චුට්ටක් කියන්න. රූල දිගේ එක පාදයෙන් හැම් පහළ බහින්න එපා. ආ නැත්තම් කතායි නේ අපු. හරි දැන් තන රූල ලියමු අපි. ඔන්න බලා ගන්න. ඔන්න මැද්දේ ඉඳන් උඩට නගිනවා. උඩින් ඔන්න තුනෙන් එකක් පහළට එනවා. ඊට පස්සේ පුතේ කෙලින් මේ ලස්සට කෙලින් අතර ගිහිලා ළඟින් ගිහින් ඔන්න එනවා. ඉස්සරහට චුට්ටක් ගිහිලා පස්සට හැරෙනවා. ආය යනවා. ලෝලෙන් තුනෙන් එකක් පහළට ගිහිල්ලා ඔන්න කැරකිනවා. ද අකුර ලියනවා. ඤ දැක්කද? දකින්න ඔන්න බලන් ඉන්න ඕන. මට පේන තාම වල පොත් වල ලියනවා. කෝල් බැඳ ගන්න. මේ පැත්ත හැරෙන්න. හරි ඔන්න දැන් ඔයාලා ඔන්න මන් දිහා බලාගෙන ඉන්නවනේ හැමලාමේම. රූල මැද්දේ ඉඳන් උඩට නගිනවා. චොට්ට රූල දිගේ ඉස්සරහට ගිහිල්ලා තුනෙන් එකක් පහළට එනවා. ඊට පස්සේ කෙලින් අතර මේ කෙලින් අතර ඇවිල්ලා මේක ළඟින් කරකිලා එන්න පහළට චොට්ටක් ඉස්සරහට ගිහින් ආපස්සට හැරෙන හරි මැද්දේදී ආය උඩට නගින්න. තුනෙන් එකක් පහළ බලන්න. ඊට පස්සේ එන්නේ ද අකුර පහරුනේ බඩ දබර මෙන්න මෙතන සහ මෙතන හරි කෙලින් තියෙන්න ඕන. හරි හරි කෙලින් ඒ තැන් දෙකේම තියෙන්න ඕන. තවක සැරයක් බලාගමු අපි. රෝලෙ මැද්දේ ඉඳන් ඔඩ නගිනවා. චුට්ටක් ඔන්න රෝලෙ තුනේ එකක් පහලට එනවා. ආයෙමත් එක පාට පහලට යන්න එපා. මෙතනින් හරි කෙලින් චුට්ටක් දුර ඇවිල්ලායි පහලට යන්නේ. චොට්ට මෙතන ඉස්සරහට යන්න ඕන. ගිහිල්ලා තමයි මැද්දේ අනිත් පැත්තට හැරෙන්නේ. එද සාය උඩට යනවා. ඔන්න තුනෙන් එකක් ආය පහලට එනවා. ඊට පස්සේ ද අකුර හප්පන්න නැතුව අපි ලියන්න ඕන. මෙතන මැද්ද හැප්පෙන්න බෑ. හදයි දැන් අර ගන්න පැන්සල අපි දෙගොල්ලම ලියමු. රූල මැද්දේ නම් උඩට නගින්න. තුනෙන් එකක් පහලට එන්න.
කෙලින් අතර ඉස්සරහට එන්න, ඊට පස්සේ පහළට ඔන්න බෝල් එක කරකවන්න. චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා හරි මැද්දේ ආපස්සට හැරෙන්න. ඔන්න බෝල් එක කරකලා ආපහු ඉස්සරහට යන්න. ආයතනෙන් එක පහළට ආව තැනදී අපි ලියන්නේ ද අකුර. ඒ අකුර ලියද්දි එහෙම මෙතන එක පාට පහළ බහින ලස්සන මෙමෙ දිගට ඇවිල්ලා ඊට පස්සේ බෝල් එක කරකවන්න. හරි, එක පාට පහලට එන්න බා. අපි දැන් සිංහල වල තියෙන්නේ අපේ සිංහල අකුරු රවුම් අකුරු නේද? ඒ නිසා රවුමට ලියන්න ඕන ඔයාලා. හරි, නැවත තීචෙක් ලියමු. තෝලේ වැද්දේ නම් උඩට ගිහිල්ලා තුනෙන් එකක් පහළට එනවා. කෙලින් අතට යන්න. හරි කෙලින්. ඔන්න බෝලට කැරකිලා පහළට ආවා. මෙතන චුට්ටක් ඉස්සරහට යන්න. ගිහිල්ලා ආපස්සට හැරෙන්න. හරි. ආය උඩට යන්න. චොට්ටක් ඉස්සරහට ගියන උඩ තුනෙන් එකක් පහළට එන්න. මෙතනත් කෙලින් මේ පැත්තට කෙලින් යන්න. කෙලින් ගිහිල්ලා ඔන්න බෝලේ කරකවා. ආපස්සට පැනලා ආය පහළ රෝලේ භාගය ද අකුර ලියන්න. හරිද? බලමු බලන්න ලියපු අකුරු. එහෙමනම් දැන් ඔයාලා ලියපු අකුරු මට පෙන්න. ටීචර් කිව්වා විදිහට ලියලා තියෙන බලනවා. හරි, පැහැදිලිවම පේන්නේ නැහැ. හරි, පහළ රූලේ භාගය පුතේ දයන්න ඕන. යාට වදින රූලේ වදින ගානටම ගෙනihin තියෙනවා නාදී. පහළ රූලෙන් භාගය යන්නේ සනායා. හරි, සනායාගේ. හරි, හරි පුතේ ගිහින් ගයන්න. දයන්න හප්පන්න බෑ මැද. මැද්දෙන් හැපිලා තියෙනවා. මකලා ආය ලියන්න ඕනේ. නිපුණි, ඔන්න ඔයාගේ පොතේ හෙට මෙහෙට යනවා. මට හරියට හොයාගන්න අමාරුයි. තෙජාන්ට අර මං කිව්වේ අර කෙලින් ගන්න ඕන කියලා. අකුර ලස්සන වෙන්නේ එතකොට. මං කෙලින් ගන්න කිව්ව තැන්වල කෙලින් ගන්න ඕනේ. දම්සිරණිකෙත් එහෙමයි. එක පාරට පහලට ගියොත් වටකුරු වෙන්නේ නැහැ අකුර. දයන්න මෙන්න මෙතන සහ දයන්න මෙන්න මෙතන හරියට කෙලින් චොට්ටක් දුර ඇවිල්ලා තමයි බෝලේ කරකෙන්න ඕනේ. එතකොට තමයි අකුර ලස්සන. නිපුණිගේ ඔන්න වැරදි. මම මේ රූලෙන් තුනෙන් එකක් පහළට මෙතන ගාන්න කියලා ඒක සංඥා ගායන ලියද්දි තේ ගත්තනේ නේද? එතන හදා ගන්න ඕනේ. හරි, හොඳයි. එහෙනම් අද අකුරු තුන, අවසාන අකුරු තුනම අපි ඉගෙන ගත්තා. අපේ මවබස විෂයේ ඔන්න අපි පළවෙනි වාරයේ මේ වෙනකොට නිමා කරලා තියෙනවා. මේ දක්වා කොටස තමයි පොතලක පළවෙනි වාරයේ නියමිත කොටස විදියට තිබුණේ. ඉතින් එහෙමනම් අද ඉගෙන ගත්ත මෝර් ද ජල්ලු, ඒ වගේම ඤ අකුරු දෙක. ඤ එකම ශබ්දය, හැබැයි වචන සඳහා යෙදෙන්නේ දෙවිදියකට නේද? ආය නිසා ඒ දෙවිදියේ යෙදෙන වචන තව හොයන්න ඕනේ, ඒවා ලියන්න ඕනේ. ඉතින් දැන් වැඩ වැඩි ඔයාලට නේද? ඉතින් හොඳට වැඩ කරලා පුතේ හැමදේම හොඳට ඉගෙන ගන්න. පොත්වල කොච්චර ලිව්වත් මතකේ තියෙන්න ඕන. ඒක තමයි වැදගත් දේ. ඔයාලා ඉගෙන ගත්තා වෙන්නේ අන්න එතකොටයි. හරි, ඉතින් මව බස විශේෂ නම් ලියන තරමට තමයි ඉතින් මතකේ රඳව ගන්න ලේසි වෙන්නේ කියන කාරණාව මතක් කරනවා. හරි, මම දැන් අසාල වීම සඳහා එනම් අද ඉඳන් මේ අකුරු තුනේ වචනත් අරගන්න කියලා ආරාධනා කරන ගම අද දවසේ පන්ති මම නිමා කරනවා. අපි දෙවෙනි වාරෙත් එක්ක ඊළඟ දවසේ ඉඳන් මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.